හරි අද මාතෘකාව ලියා ගන්න එහෙනම් Excel වල භාවිත වන කාරක Excel වල භාවිත වන කාරක ඒක යටතේ ලියා ගන්න Excel වැඩසටහනක් තුල ප්‍රධාන කාරක වර්ග 3ක් හඳුනාගත හැකි වේ प्रधान कारक वर्ग तुना खंडुनागत है कि वे एवा पिलिवलिन गणित कारक ससंदुम कारक हा गणित कारक ससंदुम कारक हा तारक कारक लेस अतं तार्किक कारक लेस හඳුනාගත හැක තාර්කික කාරක ලෙස හඳුනාගත හැක එතකොට මොනවද මේ කාරක කියලා කියන්නේ ගණිත කාරක සැසඳුම් කාරක සහ තාර්කික කාරක මේ කාරක වර්ග වලින් කරන්න පුළුවන් විවිධ කාර්යයන් තියෙනවා අපි උදාහරණයක් විදිහට ඉස්සල්ලාම් බලමු මේ ගණිත කාරක කියන්නේ මොනවද කියලා ඊට පස්සේ අපි බලමු සැසඳුම් කාරක කියන්නේ මොනවද කියලා උදාහරණත් අරගෙන ඊට පස්සේ අපි බලමු මොනවද තාර්කික කාරක කියන්නේ කියලා. එහෙමනම් මම මගේ පළවෙනි වර්ගය විදිහට කාරක වර්ගය කතා කරනවා මාතෘකාවත් ලියා ගන්න ගණිත කාරක අපි ඉංග්‍රීසියෙන් කියනවා arithmetic operator. arithmetic operators. ගණිත කාරක එතකොට මේ ගණිත කාරක යටතේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන කාරක වර්ග මෙන්න මේවා ගන්න පුළුවන් එකතු කිරීම ඒ වගේම අඩු කිරීම ඒ වගේම ගුණ කිරීම ගුණ කිරීමට පාවිච්චි කරන්නේ මේ 8 ඉලක්කමට උඩින් තියෙන shift එකත් එක්ක 8 ඉලක්කම් press කරාම එන තරු ලකුණ ගුණ කිරීම බෙදීම බෙදීම සඳහා පාවිච්චි කරන්නේ ඉදිරිපසට ඇලිර ඉදිරිපසට ඇලිර ඉදිරිපසට ඇලිර ඊට පස්සේ අපිට ආපහු මෙන්න මේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන් බලයක් විදිහට එතකොට මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් addition add කියලා කියන්නම් subtraction අඩු කිරීම multiplication ගුණ කිරීම division බෙදීම power බලය ඔන්න ඔය කියන කාරක ටික අපිට මේකෙදි කතා කරන්න පුළුවන්. ඉතින් මේ කාරක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බැලුවොත් උදාහරණත් එක්ක අපිට ඔන්න එක උදාහරණයක් ගන්න පුළුවන්. අපි ගමුකෝ සමානයි 10 එකතු කිරීම 2 කියන කාරකය ගත්තොත්. ඒක අපි සමානයි 10 එකතු කිරීම 2 කියන කාරකය මේකට ඇතුළත් කරොත් ඒකේ උත්තරේ තමයි යා හදාගන්නේ 12යි කියලා. මම ඉස්සරහින් එක ලිව්ව විදිහ දැම්මා. ඊට පස්සේ උත්තරේ දැම්මා. ඊළඟට සමානයි 10 අඩු කිරීම 2 කියලා අපි ශ්‍රිතයක් පාවිච්චි කරොත් සමීකරණයක් පාවිච්චි කරොත් එතකොට 10 අඩු කිරීම 2කින් 8යි කියලා එනවා. ඒ කියන්නේ යා ගණිතමය කාරක හඳුනා ගන්නවා. එයාගේ වැඩසටහන ඇතුලේ මේවෙන් කරන්න ඕන මේ දේ කියලා. ඊළඟට අපි උදාහරණයක් ගමු 10 ගුණ කිරීම 2 කියලා. එතකොට 10 අපි ගුණ කිරීම 2 ලිව්වොත් 20යි කියලා උත්තරේ එනවා. මුලට සමාන ලකුණ අනිවාර්යයි. ඊළඟට අපි 10 දෙකෙන් බෙදමු. බෙදීම 2 සහ ඊළඟට 10 දෙවනි බලය කියලා ගමු අපි
දහය බල දෙක බලය නිරූපණය කරන්න එහෙමයි බල දෙක 100යි කියලා උත්තරේ එනවා. අපි මේවට කියනවා මොනවා කියලාද? ගණිත කාරක කියලා කියනවා. උදේ ගණිත කාරක අපි පාවිච්චි කරන්නේ මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් දන්න ගණිතමය නිරූපණ ඉදිරිපත් කරන්න. ඒවෙන් අපි කරන්නේ ගණිතමය ඉදිරිපත් කිරීම. ගණිත කාරක වලින් කරන දේ. අන්න පළවෙනි සෙට් එක. ඊළඟට අපි කතා කරන සෙට් එක තමයි දෙවෙනියට අපි කතා කරන සෙට් එක සැසඳුම් කාරක. හරිද? පළවෙනි එක ගණිත කාරක, දෙවැනි එක සැසඳුම් කාරක. අපි කියනවා කම්පැරිසන් ඔපරේටර්. මොනවාද මේ කම්පැරිසන් ඔපරේටර් කියන්නේ? සංසන්දනය කරන්න පාවිච්චි කරන ඒවා. අපිට දෙයක් සමානද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙයක් අසමානද කියලා බලන්න පුළුවන්. ඕගොල්ලෝ ගණිතයේදී ඉගෙන ගන්න අසමානතා ලකුණ ඔහොම නෙමෙයි ලියන්නේ, සමාන ලකුණ කපලා. හැබැයි අපිට ඒක පරිගණකයේ ඇතුළත් කරන්න විදිහක් නැති හින්දා පාවිච්චි කරන සංකේතය තමයි අසමානතාව සඳහා ඔය සංකේතේ. සමානද අසමානද, විශාලද විශාල හෝ සමානද, කුඩාද කුඩා හෝ සමානද කියන සැසඳුම් කාරක ටික ගැන අපි ඊට පස්සේ කතා කරමු. එහෙනම් අපි මේකට කියනවා සමානයි. සමානයි නෙමේ, මතක තියාගන්න, සමානද. දැන් මම මේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ 10 එකතු කිරීම දෙකෙහි පිළිතුර සමානයි C2ට. බලන්න මෙතන නේම් බොක්ස් එකේ C2 තියෙනවා. C2 සමානයි 10 එකතු කිරීම දෙකට. එතකොට උත්තරේ 12යි. හැබැයි දැන් මේ සමානද කියන එක ගැනයි අපි බලන්නේ. ඊක්වල් නෙමේ, is equal. is equal සමානද? අපි කොහොමද මේක බලන්නේ? ඔන්න බලන්න මේක. දැන් මම මේ ලියන ප්‍රකාශනය දිහා බලන්න. සමාන ලකුණ මුලට දානවා. මම අර සංකේතයක් පාවිච්චි කරන්නේ මේක ඕගොල්ලොන්ට ඩිස්ප්ලේ කරන්න ඕනෙ හින්දා ඒක අයින් වෙලා යනවා. ඔය සමාන කරනවා කියන එක උතන්දි කියන්නේ. equal සමානයි 5 සමානයි 4. මොකද්ද මේකෙන් කියලා තියෙන්නේ? සමානයි 5 සමානයි 4. 5 4ට සමානද? 5 සමානයි 4. එන්ටර් කරාම එයා කියනවා නෑ, ෆෝල්ස්. එහෙනම් මේ සැසඳුම් කාරකවල ප්‍රතිඵලය සත්‍ය හෝ අසත්‍ය විදිහට තමයි ලැබෙන්නේ. සැසඳුම් කාරකවල ප්‍රතිඵලය ලැබෙන්නේ සත්‍ය හෝ අසත්‍ය විදිහට. හරිද? අපිට මේ අසමානයි කියන එක is not equal. is not equal. එතකොට මේකෙදි මෙහෙම තියන්නම් ඉඩමදි වෙන හින්දා මේකෙදි අසමානද කියලා බලනවා අපි. සමානයි, එතන තියෙන සමාන කිරීම 5 අසමානද 4ට? 5 අසමානද 4ට? ඔව්. 5 අසමානද 4ට? ඔව්. ඒකෙන්ද උත්තරේ true කියලා එනවා. එහෙනම් මම අර කිව්වා වගේ මේ සැසඳුම් කාරකවල ගණිත කාරකවලදී පිළිතුර සැකසෙනවා සහ ඒ පිළිතුර අපිට දැర్శණය කරගන්න පුළුවන්. සැසඳුම් කාරකවලදී පිළිතුරේ සත්‍ය අසත්‍යතාවය ගැන තමයි බලන්නේ. විශාලයි is greater than is greater than. දැන් අපි කියනවා සමානයි 5 විශාලද 4ට වඩා. 5 විශාලද 4ට වඩා. ඔව්. ඒකෙන් උත්තරේ true වෙන්න ඕන. greater than or equal. අපි කියනවා is greater than or equal. greater than or equal. සමානද නැත්නම් විශාලද කියලා බලන්න අපි එක පාවිච්චි කරනවා. සමානද විශාලද? දැන් අපි ලියනවා සමානයි 5 විශාලයි හෝ සමානයි 5ට. මොකද්ද එතන කියලා තියෙන්නේ? මම ඒක අපහු දර්ශනය කරගන්නම්. කොහොම? හරි.
පහ විශාලයි හෝ සමානයි පහට. දැන් පහ විශාල නැහැ පහට වඩා. හැබැයි හෝ සමානයි. සමානයි එක්කෝ එක්කෝ විශාලයි. ඉතින් සමාන හින්දා උත්තරේ එන්න ඕන true කියලා. දැක්කද? කුඩයි කියන එක is less than is less than. එතකොට ඒ උත්තරේ කොහොමද එන්නේ? සමානයි පහ කුඩයිද හතරට වඩා පහ කුඩයිද හතරට වඩා නැහැ එහෙනම් උත්තරේ false වෙන්න ඕන ඊළඟ එක less than no equal is less than o equal එතකොට අපිට උත්තරේ හදා ගන්න වෙන්නේ කොහමද සමානයි පහ කුඩයි හෝ සමානද හතරට වඩා නැහැ කුඩත් නැහැ සමානත් නැහැ එහෙනම් උත්තරේ ඒකෙත් false වෙන්න ඕන පහ කුඩයි හෝ සමානයි හතරට වඩා උත්තරේ false අපි මේ වගේ ඒවට කියන්නේ මොනවා කියලාද සැසඳුම් කාරක ප්‍රතිදානය එන්නේ සත්‍ය හෝ අසත්‍ය භවේ සහ තුන්වෙනි කාරක වර්ගය ඔන්න අපි එතකොට කාරක වර්ග දෙකක් දැන්ට කතා කරා ගණිත කාරක සැසඳුම් කාරක ඊළඟට අපි කතා කරන්නේ තුන්වෙනි කාරක වර්ගය විදිහට අපි කියමු ලොජිකල් ඔපරේටර්ස් නැත්නම් තර්ක කාරක ලොජිකල් ඔපරේටර් මොනවද මේ ලොජිකල් ඔපරේටර්ස් කියලා කියන්නේ දෙයක් තාර්කිකව අපිට පුළුවන් තාර්කිකව අපි ඉගෙන ගත්තේ අර AND එකයි O එකයි NOT එකයි අන්න ඒවට තමයි ලොජිකල් ඔපරේටර්ස් කියන්නේ AND ඒ වගේම O කියන ඔපරේටර් එක ඒ වගේම NOT කියන ඔපරේටර් එක අපිට මේකෙදි කතා කරන්න පුළුවන් ඉතින් ඒවට වෙනම නමක් නැහැ AND or NOT ම තමයි කියන්නේ N කාරකයෙන් අපිට පුළුවන් ප්‍රකාශන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සත්‍යද කියලා බලන්න. අපි ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. මම මෙහෙම ලියන්නම්කෝ. අන බලන්න උත්තරේ නැහැටි. මම ලියන්නේ සමානයි සමානයි n කියන වචනේ ලියලා n වරහන් ඇතුලේ මෙතන අපි ලියන්න ඕන ප්‍රකාශන. දැන් උදාහරණයක් විදිහට පහ විශාලයි හතරට වඩා කමා හය විශාලයි පහට වඩා කියලා ඔය ප්‍රකාශනයක් ලිව්වොත් පහ හතරට වඩා විශාලයි. ඒක අපි දන්නවා. හය පහට වඩා විශාලයි. ඒකත් අපි දන්නවා. මේකේ හැටියට මේ ප්‍රකාශන දෙකම සත්‍යයි. එහෙනම් දෙකම සත්‍ය හින්දා AND එකේ output එක මොකද්ද වෙන්න ඕන? සත්‍යයි කියලා එන්න ඕන. true කියලා එන්න ඕන මේක අපි එතන ලිව්වා. දැක්කනේ. o කියන එක අපි පාවිච්චි කරන්නේ එකක් හෝ කියන අදහසට. දැන් මම මෙතන AND වෙනුවට OR ලියනවා. OR කියන එක ලියනවා. capital simple ભેදයක් නැහැ excel වල. OR කියන එක ලියනවා. ලියලා මලියනවා පහ විශාලයි හතරට හෝ හතර විශාලයි පහට හතර විශාලයි පහට දැන් එතකොට මේකෙදි හෝනේ හෝ කියන එකෙන් අදහස් වෙන්නේ දෙකෙන් එකක් හෝ සත්‍ය නම් ප්‍රකාශනය සත්‍යයි කියලා කියන්නේ කියලා ඉතින් මම මේක මේකට ඇතුළත් කරොත් ඒත් ප්‍රකාශනය සත්‍ය වෙනවා මොකද එක්ක පහ හතරට වඩා ලොකුයි නැත්නම් හතර පහට වඩා ලොකුයි දෙකෙන් එකක් හරි සත්‍යයි not not කියන්නේ නැත කියන අර්ථය එතකොට මම සමානයි නැත not simple capital ප්‍රශ්නයක් නෑ not කියන එක දාලා මම කියනවා දෙක ධන දෙක සමානයි පහයි ඔය කියලා තියෙන්නේ දෙකයි දෙකයි එකතු කරාම පහ නෙමේ කියලා නැත not මුලට එනවා
सत्य प्रकाशय मेतन हतर देखाई देखाई एक तो कर हम हतर ने में केला की वो एक बार दी मंगे हम लिया ना देखाई देखाई एक तो करी में हतर ने में केला ऐना कौन ना अपियाद प्रधान कारक वर्ग तुना की गणगत्ता एक्सेल वाला पाविच्छ करन में वन तमाय अपिट सीएलओ में प्रकाशन इधरीपात करने वेने एक को में अपी गणगत्तो गणित कारक ऐहम नत्तं अपी गणगत्तो ससंदोम कारक එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තු තාර්කික කාරක කියන කාරක වර්ග ටික. හරි තාර්කික කාරක කියන කාරක වර්ග ටික ගැන අපි කතා කරමු. අපි ওই ටික ලියා ගන්න ඕනේ ඊට පස්සේ. ගණිත කාරක ලියලා සැසඳුම් කාරක යටතේ ලියා ගන්න. සැසඳුම් කාරක මගින් प्रकाशन देखा संसंदने कलहक ससंदुम कारक मगिन प्रकाशन देखा संसंदने कलहक मेहि प्रतिदानय समवितम लबेन्ने मेहि प्रतिदानय समवितम लबेन्ने सत्य हो असत्य आकारयेनि सत्य हो असत्य आकारयेनि उदाहरण किया दाला संसंदने कलहक किया दाने इंदं किया दें वह ससनुम कारक टिकात उदाहरण किया दाला लिया गन ससनुम कारक उतना हायक्ती ना नहीं हाय लिया गन ना समानाय असमानाय तं उतना ऐतरम बालने समान द असमान द विशाल द विशाल हो समान द कुड़ा द कुड़ा हो समान द ईलांग जाती है तार्किक कारक एक लिया कन लॉजिकल ऑपरेटर बोलते मेहदी द सत्य हो असत्य लेसा प्रतिदाने लेबे मेहदी द सत्य हो असत्य लेसा प्रतिदाने लेबे देंगो गोलो बालन द ඔගලොන්ගෙ අච්චු පොතේ ඔපරේටර්ස් ඉවර වෙන තැන ඔය ගණිත කාරක ටික ඉවර වෙලා ගණිත කාරක ගැන තමයි ඔගලොන්ගෙ අච්චු පොතේ වැඩිපුරම කතා කරලා තියෙන්නේ අනික ටික නැහැ මෙන්න මේකේ ඔගලො කරන් දැන් මේකෙදි ඔයා ගණිත කාරක ප්‍රමුඛතාවය ගැන සැලකිලිමත් වෙන්නත් ප්‍රමුඛතාවය Excel තුල ක්‍රියාත්මක වෙනවා Excel කියන්නේ කාරක ප්‍රමුඛතාවය අඳුනන එක්කෙනෙක් ඒකින්ද Excel වල හරියටම ওই ප්‍රමුඛතා පිළිවෙලට එන්නේ. එතකොට ඔයාලට උත්තර මොනවද එන්නේ කියලා ඔයා දැන් හදලා මට කියන්න බලන්න. අපි ඊට පස්සේ බලමු. පළවෙනි එකේ. පළවෙනි එකේදී අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේකේ තියෙන බලය. එතකොට දෙවරක් එක දෙකයි. ඊළඟට 6 3න් බෙදලා දෙකයි ඊළඟ කේදෙත් අපි වරහන් තුලේට ප්‍රමුඛතාවය දෙනවා ඒක ඇතුලේ බලය එකේ 3 වෙනි බලය එකමයි 5 එකක් අඩු වුනහම 4යි ඊළඟට දෙකේ 3 වෙනි බලය 8යි 8 4න් බෙදුනහම 2යි 2 වරක් 5 10යි කියලා උත්තරේ එනවා ඒ විදිහට තමයි ඔය ගණිතයේ ප්‍රමුඛතා පිළිවෙල එන්නේ ඒක මතක තියාගන්න ඕන ඕගොල්ලෝ අපි එමු ඊළඟ කොට මාතෘකාවක් ලියාගන්න සමීකරණ සහ ශ්‍රිත භාවිතය සමීකරණ සහ ශ්‍රිත භාවිතය සමීකරණ සහ ශ්‍රිත භාවිතය
අපි ගත්තොත් Excel වලින් අපිට කරන්න පුළුවන් වැඩ මොනවද කියන එක ගැන අපි කතා කරොත්, එතකොට අපිට Excel කියන එක පාවිච්චි කරන්න පුළුවන් ගණිතමය ආශ්‍රිත ප්‍රකාශන වගු ආශ්‍රිත කටයුතු සිද්ධ කරන්නනේ. එතකොට මේ Excel වලින් මේ වගේ දෙයක් කරද්දී අපිට සමීකරණ සහ ශ්‍රිත. සමීකරණ කියන જાතිය ප්‍රධාන වශයෙන් ඕන වෙනවා ශ්‍රිත කෙසේ වෙතත්. ශ්‍රිත ගැන අපි පස්සේ ඉගෙන ගමු. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මට ඕන වෙනවා පොඩි මිල දර්ශකයක් හදාගන්න. මට ඕන වෙනවා මිල දර්ශකයක් හදාගන්න. මම මෙහෙම ප්‍රයිස් ලිස්ට් කියලා දාන්න. මේ මිල දර්ශකය තුල තියෙනවා මෙතන අයිටම් නේම් එක, ඊළඟට මෙතන තියෙනවා ප්‍රමාණය ක්වොන්ටිටි එක, ඊළඟට මෙතන තියෙනවා කියලා ගම්මු අපි එකක මිල සහ පියපුර වැදුන්නේ එකක මිල සහ අපි ඊළඟට ගමු මුළු මුදල ටෝටල්. දැන් මේ කියන වැඩපත අපිට පිළියෙල කරන්න, හරිද, Excel වල අර තියෙන වගු ආශ්‍රිත ස්වභාවය උදව් වෙනවා. ඒ වගේම දැන් අර මර්ජ් එහෙම අපිට කරලා මේ අකුරු මැදට ගන්න ඒවා බෝල්ඩ් ඉටලික් ඒ වගේ සියලුම සැකසීම් කරන්න පුළුවන් වෙනවා. දැන් මෙතනදී අපි හිතමු අපි ගාව බාණ්ඩ අයිතම් කීපයක් තියෙනවා කියලා. ඇපල්, ඔරෙන්ජ්, මොමදාම් ඇපල් ගෙඩි මොම ටිකක් කිලෝ වලින් මේක දැම 15ක් එකක මිල ගත්තොත්. දැන් සාමාන්‍යයෙන් ඔයාට මේ Excel වැඩපතක් ඇතුලේ දත්ත ඇතුළත් කරනකොට පේනවා වචන වලින් ඇතුළත් කරන දේවල් කෝෂයක වමට එකෙල්ල වෙනවා ඉබේම වම් පැත්තට. ඉලක්කම් වලින් දාන ඒවා කෝෂයක දකුණු පැත්තට එකෙල්ල වෙනවා ඉබේම. මිල වගේ දේවල් දැන් මිලක් අපි ඇතුළත් කරොත් මේකට, දැන් අපි හිතමුකෝ ඇපල් ගෙඩියක් රුපියල් 25යි කියලා. එතකොට 25යි මෙහෙමනේ දාන්නේ. ඒත් ඒකේ අර සත ගණන් එතනට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙම දාන්න නම් දැන් මම කෝෂයක් සාමාන්‍ය විදිහට ක්ලික් කරගත්තොත් ඒ කෝෂයේ දත්ත ප්‍රරූපය මෙන්න මෙතන නම්බර් ෆෝමැට් එක විදිහට බලන්න පුළුවන්. ජෙනරල් කියලා තියෙනවා. ඒ කියන්නේ ඕනම දත්තයක් ඇතුළත් කළ හැකි කියන අදහස. හැබැයි මේක උඩ ක්ලික් කරගත්තාම මෙතන තියෙනවා අපිට නම්බර්, කරන්සි, accounting, short date විවිධ ආකෘති. මේකෙ මම කරන්සි තෝරගත්තොත් මට ඕක රුපියල් ෆෝමැට් එකෙන් තියන්න පුළුවන්. ඒක රුපියල් කරන්නත් මෙතන තියෙනවා අදාළ මුදල් ඒකකය තෝරන්න. මේක අලුත් Windows version වල නම් රුපියල් තියෙනවා Windows currency format වල. පරණ Windows version වල, ඒ කියන්නේ Windows 8 වෙනකම් ඒගොල්ලෝ region and language settings වලට ගිහිල්ලා control panel එකේ එතන currency symbol එක විදිහට රුපියල් කියලා type කරගන්න වෙනවා. අලුත් සිම්බල් එකක්. එහෙම වුණොත් තමයි උතන්ට රුපියල් එන්නේ, නැත්නම් ඩොලර් වගේ ඒවා තමයි තියෙන්නේ. ඉතින් දැන් මට මූල්‍යමයාගෙන් ඇතුළත් කරන්න ඕන කෝෂ මොනවා හරි තියෙනවා නම් Excel වැඩපතක මට පුළුවන් ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරලා එකපාර මෙතන කරන්සි කියන ෆෝමැට් එක දාලා තියාගන්න. දැන් මේවට ඇතුළත් කරන අගය රුපියල් වලට ඉබේම පරිවර්තනය වෙනවා යට පෙනේ. ඊළඟට දැන් අපි ඉගෙන ගත්තු විදිහට අපිට පුළුවන් ගණිත කාරක පාවිච්චි කරලා වැඩි කිරීම, එකතු කිරීම, බෙදීම් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න. ඒ යටතේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔතන ඇපල් ගෙඩි 56ක් ගෙඩියක් රුපියල් 25 ගානේ මිලදී අරගෙන. ඉතින් එතකොට ඔයාලට ඕක සමාන කියලා දාලා 56 වැඩි කිරීම 25 කියලා දැම්මහම උත්තරේ එනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මෙතන ඇපල් ගෙඩි 56 දැන් 60කට යාවත් කාලීන කරන්න උනොත්, අප්ඩේට් කරන්න උනොත්, එතකොට ඒකට අනුරූපව පිළිතුර වෙනස් වෙන්නේ නැහැනේ. ඒ හින්දා Excel වලදී පිළිතුරු නැත්තම් අපිට ගණිතමය ප්‍රකාශන ඉදිරිපත් කරද්දී අගයන් වෙනුවට
දැන් අපි දන්නවනේ කෝෂයක් වෙනම අඳුර ගන්න ලිපිනයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයා මේක ලියන්න ඕන අන්නේ ලිපින පාවිච්චි කරලා. ඒ කියන්නේ සමානයි B3 B3 වෙනි කෝෂය වැඩි කරන්න ඕන C3 කෝෂයෙන් කියලා අපි ලිව්වනම් හරි. එතකොට B3 මොන අගයක් තිබුණත් ඒක C3 තියෙන මොකක් හරි අගෙන් ගුණ වෙනවා කියන එකයි එතෙන්දි කියවෙන්නේ. දැන් එන්ටර් කරාම දැන් මෙතන තියෙන ගාන වෙනස් වෙද්දී ඒකට අනුරූපව D3 කෝෂයේ තියෙන මුළු මුදලත් වෙනස් වෙනවා. ඊළඟට දැන් ඊළඟ කෝෂයට D4 කෝෂයටත් අපිට ඕන වෙන්නේ ඒ වගේම ಗುಣ කිරීමක්. සමානයි B4 ಗುಣ කිරීම C4. එතකොට දැන් මේකේ බැලුවොත් D3 D4 D5 වගේ කෝෂ සියල්ලටම එන්නේ එකම ආකාරයේ පිළිතුරු. එකම ಗುಣ කිරීම රටාව. ඒ වෙලාවට අපිට ඒවා වෙන වෙනම ලියන්න ඕන නැහැ. Excel වල පහසුකමක් තියෙනවා. අපි මේකට කියනවා drag කරනවා කියලා. මෙන්න මේ සක්‍රීය කෝෂයේ දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙන කොටු සලකුණ ක්ලික් කරලා ඔයාට පුළුවන් පාතට ඇදගෙන එන්න. එහෙම වුණාම ස්වයංක්‍රීයවම අදාළ අගයන් ටික ගණනය වෙනවා. සහ දැන් අපිට අන්තිමට මෙතනට ඕන කියලා හිතන්නකෝ grand total එක. මම මෙතන ලියනවා grand total. මුළු සමස්ත වටිනාකම. සමස්ත වටිනාකම කියලා කිව්වහම මේකෙන් අදහස් වෙන්නේ මේ මොකද්ද මේ තියෙන මිල ගණන් තුනේ එකතුව. එතකොට ඒක අපිට හොයන්න සමානයි D3 D3 උඩ ක්ලික් කරත් කමන්නේ D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 කියලා දෙන්න පුළුවන්. දීලා එන්ටර් කරාම මේක එකතු වෙනවා. දැන් බැරි වෙලාවත් මෙතන අයිතම 400ක් විතර තිබ්බොත් D3 ඉඳලා D350 වෙනකන් තිබ්බොත් ඔයාලට D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 එකතු කිරීම D350ට වෙනකම් එකතු කිරීම දාගෙන යන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලදී තමයි අර මම කියපු සමීකරණ වෙනුවට ශ්‍රිත පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය ටික අපි දැන් ලියාගමු. ලියා ගන්න අපේ මාතෘකාව මොකද්ද? සමීකරණ සහ ශ්‍රිත භාවිතය. සමීකරණ සහ ශ්‍රිත භාවිතය ලියා ගන්න. Excel වැඩපතක් තුල Excel වැඩපතක් තුල නිර්මාණය කරනු ලබන Excel වැඩපතක් තුල නිර්මාණය කරනු ලබන වගුවක ඇති ගණනය කිරීම සඳහා ගණනය කිරීම ඉදිරිපත් කිරීම සඳහා සමීකරණ හා ශ්‍රිත භාවිත කළ හැක. සමීකරණ සඳහා කෝෂ ලිපින භාවිත කළ හැකි අතර සමීකරණ සඳහා කෝෂ ලිපින භාවිත කළ හැකි අතර ඒවා පහසුවෙන් ලිවීම සඳහා සමීකරණ වෙනුවට ශ්‍රිත භාවිත කළ හැක. සමීකරණ වෙනුවට ශ්‍රිත භාවිත කළ හැක. පහත උදාහරණය සලකන්න. පහත උදාහරණය සලකන්න. ඔය විදිහටම ඔහොමම ඔක්කොම ටික ලියා ගන්න. ඔවා සිංහලෙන් ලියන්න ඕනේ නැහැ. ඔම ඉංග්‍රීසියෙන් ලියන්න. ඔය විදිහට ඔක්කොම තියෙන අගයන් ඔහොමම ලියා ගන්නකෝ. ඉවරද? දැන් අපි මෙන්න උත්තර ටික මං ඊට ඉස්සරහ තියෙන කෝෂ වලින් දාන්නම්. අපි මේකට ලිව්වේ කොහමද? සමානයි B3 ගුණ කිරීම C3. කැපිටල් සිම්බල් ભેදයක් නැහැ මතක තියාගන්න. ඊළඟ එකට අපි උත්තරය ගන්න ලිව්වේ
සමානයි අර පාතර ඇද්දා ඇද්දා කතාව අපි අමතක කරමු ඒක වෙනම ලියා ගන්න ඕන මේක ලිව්වේ අපි B4 ගුණ කිරීම C4 කියලා B4 ගුණ කිරීම C4 කියලා ලිව්වේ සහ අපි මේකට ලිව්වේ B5 ගුණ කිරීම C5 කියලා මේකට ලිව්වේ සමානයි D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 දැනට ඔය උත්තර හතර ආපු හැටි ලියා ගන්න කොහොම දැනට ඔය ටික කොහොම ලියා ගන්නකො ඊට පස්සේ ලියා ගන්න මෙහෙම ඉහත ඉහත D3 කෝෂයට ලබාගත් පිළිතුර සඳහා භාවිත කරන ලද සමීකරණය භාවිත කරන ලද සමීකරණය සමානයි B3 වැඩි කිරීම C3 වේ සමානයි C3 වැඩි කිරීම B3 වැඩි කිරීම C3 වේ ඊළඟට D4 සහ D5 සඳහාද D4 සහ D5 සඳහාද පිළිතුරු සෙවීම සඳහා භාවිත කළ යුත්තේ පිළිතුරු සෙවීම සඳහා භාවිත කළ යුත්තේ ඉහත ආකාරයේම සමීකරණ වේ එවැනි අවස්ථාවලදී එවැනි අවස්ථාවලදී පහත දැක්වෙන උපක්‍රමය භාවිතයෙන් පහත දැක්වෙන උපක්‍රමය භාවිතයෙන් එකවර පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇත එකවර පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇත මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න පියවර විදිහට ලියාගමු පහත පියවර අනුගමනය කරන්න එක මුලින්ම පළමුව පිළිතුර සෙවිය යුතු කෝෂය ක්ලික් කර මුලින්ම පළමුව පිළිතුර සෙවිය යුතු කෝෂය ක්ලික් කර අදාළ සමීකරණය ඇතුළත් කර ගන්න ඉන් පසු නැවත එම කෝෂය ක්ලික් කර එහි දකුණු පස එහි දකුණු පස පහළ කෙළවරේ ඇති එහි දකුණු පස පහළ කෙළවරේ ඇති බලන්න දකුණු පස පහළ කෙළවරේ මොකද තියෙන්නේ පොඩි කොටුවක් තියෙනවා පහළ කෙළවරේ ඇති කුඩා කොටු සලකුණ කුඩා කොටු සලකුණ වරහන් ඇතුලේ පිරවුම් හැඬලය වරහන් ඇතුලේ පිරවුම් හැඬලය
මගින් අල්ලා පිළිතුරු අවශ්‍ය තීරුව හෝ පේලිය දිගේ නැත්නම් පේලිය මත පිළිතුරු අවශ්‍ය තීරුව හෝ පේලිය මත ඇදගෙන යා යුතුය වරහන් ඇතුලේ drag කියලා ලියා ගන්න ඇදගෙන යා යුතුය drag drag ඇදගෙන යා යුතුය ඊළඟට වෙනම ඡේදකින් ලියා ගන්න මෙහි D6 කෝෂය සඳහා මෙහි D6 කෝෂය සඳහා පිළිතුර ලබා ගැනීමට සමානයි D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 සමානයි D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 ලෙස සමීකරණයක් ලිවිය යුතුය සමීකරණයක් ලිවිය යුතුය. නමුත් කෝෂ ගණන විශාල අවස්ථාවක මෙලෙස ලියාගෙන යෑම අපහසු බැවින් මෙලෙස ලියාගෙන යෑම අපහසු බැවින් සමීකරණ වෙනුවට සමීකරණ වෙනුවට ශ්‍රිත භාවිත කිරීම සිදු කළ හැක සමීකරණ වෙනුවට ශ්‍රිත භාවිත කිරීම සිදු කළ හැක උදාහරණයක් ලෙස යම් කෝෂ පරාසයක එකතුව ලබා ගැනීමට අවශ්‍ය නම් යම් කෝෂ පරාසයක එකතුව ලබා ගැනීමට අවශ්‍ය නම් සම් ලෙස හැඳින්වෙන SUM සම් සම් ලෙස හැඳින්වෙන ශ්‍රිතයක් භාවිත කර එය වඩාත් පහසුවෙන් ලිවිය හැක එය වඩාත් පහසුවෙන් ලිවිය හැක උදාහරණයක් ගත්තොත් දැන් මේකම ලියන්න පුළුවන් විදිහක් මම මේ මේ මෙතනට ලියපු උත්තරේට ලිව්වේ මම D3 එකතු කිරීම D4 එකතු කිරීම D5 කියලා මම ඒක මකනවා දැන් මම එහෙම නැතුව වෙන ක්‍රමයකටයි ලියන්න යන්නේ කොහමද සමාන ලකුණ දාලා සම් කියලා ලියනවා කැපිටල් සිම්පල් ભેදයක් නැහැ සම් කියලා ලියනවා කැපිටල් වලින් ලියනවා නම් එහෙම ලියන්න සිම්පල් වලින් ලියනවා නම් එහෙම ලියන්න කොහොම ලිව්වත් එකයි ලියලා වරහණක් දානවා දාලා මෙතන ලියනවා ආරම්භක කෝෂ ලිපිනේ අපි දන්නවනේ කෝෂ පරාසයක් හැදෙන හැටි D3 ඉඳලා D5 වෙනකන් එකතු කරන්න ඕන එම්නම් D3 සිට 32ක් දාන්න පුළුවන් අපිට සිට D5 දක්වා කියලා අපි කෝෂ පරාසය ඇතුළත් කරනවා එහෙම නැත්නම් ලේසි අපිට මවුස් එකෙන්ම මෙහෙම ක්ලික් කරගෙන පාතට ඇදගෙන ආපුවාම ඒ පරාසය එනවා දැන්
එන්ටර් කරාම එකතු වෙනවා. දැක්කනේ. එතකොට අපිට සම් එක පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. ඔන්න ඔය වගේ එකකට තමයි අපි කියන්නේ ශ්‍රිතයක් කියලා. තේරුණා නේද? සාමාන්‍ය අපි සමීකරණයක් ලියනවා වෙනුවට අර විශේෂ වචනයක් පාවිච්චි කරලා ලියනවට තමයි අපි ශ්‍රිත කියලා කියන්නේ. ඉඳලා D 5 වෙනකම්. ඔන්න ඔහොම. ලියගන්න උදාහරණයක් කියලා සමානයි සම් ඔන්න ඕක. හරි. ඊට පස්සේ ලියාගන්න ඉහත ආකාරයට සම් කමාදදා ලියන්න average min max count power product mod quotient if adi lesa api oy tika katha karamu oy tika katha karama athi ශ්‍රිත ගණනාවක්ම ආදී ලෙස ශ්‍රිත ගණනාවක්ම sum average min max count power product mod quotient if any ශ්‍රිත ගණනාවක්ම excel excel වැඩසටහනේ අන්තර්ගතව පවතී excel වැඩසටහනේ අන්තර්ගතව පවතී